ජේසු ඉගැන්වූ දහමින් ජීවිතය දකිමු. කිතුහඬ. ஜோசேவா சரிகளின் கொடியேற்றுவதற்காக
ජෝසප් පියාණි ප්‍රනාන්දු රාජපුත්‍රාදී මහන්ස කුරුණෑගල පදවි රජගුරු අතිතුම් දේව ධර්මාචාර්ය හැර ඇන්තනි පෙරේරා රාජපුත්‍රාදී මහන්ස අප මැදට වැඩම කළ ඔබ දෙතුල ඉතා කවවාදරෙන් පිළිගන් ලබනවා කුරුණෑගල අනුනායක අතිගරු ඔස්ටින් මාක්ලස් පූජා ප්‍රසාදී මහන්ස කුරුණෑගල පදවි පරිපාලක අතිගරු පියල් ජානක පූජා ප්‍රසාදී මහන්ස කුරුණෑගල භාණ්ඩාගාරික අතිගරු සාදර ප්‍රශාන්ත පූජා ප්‍රසාදින් මහන්ස ජාතික ධර්මදූත අධ්‍යක්ෂක ගරු බැසිල් රොහාන් පූජා ප්‍රසාදින් මහන්ස සියලු පූජා ප්‍රසාදිවරුනි ගරු පැවිදි සොයුරි සොයුරියනි ඔබ සෑම සියලු දෙනාවත් අපි මේ මොහොතේ ඉතා ගෞරවාදරයෙන් පිළිගනු ලබනවා සංචාරක හා ප්‍රස්තියන් කටයුතු ඇමතිතුමාතුන් සියම රාජ්‍ය නිලධාරීන් සහ මුස්ලිම් මෞලවීතුමනි ගරුතර ස්වාමීන් වහන්ස කුරුක්කරතුමනි ඔබ සැමවද මේ මොහොතේ අපි ගෞරවාදරයෙන් පිළිගනු ලබනවා ගල්ගම පොලිස් ස්ථානාධිපතිතුමනි ගල්ගම ප්‍රාදේශීය සභා ලේකම් ප්‍රියංගිනි පත්‍රාධිපතිතුමනි වයඹ පළාත් සභා මන්ත්‍රී මහන්තේරා මැතිතුමනි ජාතික දිසේවා කමිටු පදවි ලේකම් ඇන්ටනි ප්‍රනාන්දු මහත්මනි ඔබ සැම සියලු දෙනාමද අද මෙතනට පැමිණ සියලු දෙනාම ඔබින්තා ගෞරවාදරයෙන් இத்திருவிழாவை அர்த்தமுள்ள விதத்தில் நடாத்துவதற்கு இங்கு வருகை வந்திருக்கும் ஆன்மீக தலைவர்களை பிரதிநிதித்துவப்படுத்தும் முகமாக பௌத்த மத தலைவரை உரையாற்றுமாறு பணிவுடன் அழைக்கின்றோம் சிவரதினாகம திருவன் சரணை அது பலத்தின உற்சவேட்டு அது விசேஷம் அபி சகபாகமே இதாமத்தும் ஆடம்பரம் ඒට හේතුව අපේ රටේ ඇත්තෙන්ම ආගම් ගණනාවක් තිබෙනවා පළවෙනි ආගම තමයි බුද්ධ ආගම දෙක හැටියට අපි සලකන එක වෙන්නේ ක්‍රිස්තියානි ආගම ඒ වගේම මුස්ලිම් ආගම එක එක විදිහට ඔය ආගම් ගණනාවක් තිබෙනවා ඉතින් මේ අය අතර අපට හැම ආගමකින්ම කියන්නේ ජනතාවනි සැනසීමෙන් ජීවත් වෙන්නට කරදර බාධක නැතුව සැනසීමෙන් ජීවත් වෙන්න කියන එක තමයි හැම ආගමකින්ම කියන්නේ. ඉතින් එහෙමනම් අද මේ උදාන් සැපෙන්නේ
මහනුවර පළාතේ ප්‍රධාන පූජා ප්‍රසාද මහන්සේ ඒ වගේම කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රධාන පූජිත ප්‍රසාද මහන්සේ ඇතුළු සියලුම පූජාපසයන් මහන්සේලා ඒ වගේම අනිකුත් සියලුම නිලධාරි මහතුරු මහත්මාවන් ඒ වගේම පින්නතුන් සියලු දෙනාගේම අවසරයි අද මේ අවස්ථාව ලබා දීම පිළිබඳව මම පළමුවෙන්ම සතුටු වෙනවා ඒ වගේම මේ ප්‍රදේශයේ හිටපු කෙනෙක් තමයි අපේ ජොසේවාස් තියතුමා ජොසේවාස් තියතුමා මේ ප්‍රදේශයට පැමිණලා දැනට වසර ගණනාවක් වෙනවා සමහරට මට මතකයේ හැටියට පොත්පත් වලින් දැනගන්න ලැබෙන්නේ අර්ධ 400ක් 300ක් විතර වාගේ වෙනවා කියන එක තමයි ඉතින් ඒ කාල වකවානුව තුළදී මේ ප්‍රදේශයේ ජනතාව නොයෙක් විදිහේ කරදර බාධක ගණනාවකට පත් වෙනවා කියලා සඳහන් වෙනවා ඒ වගේම මෙතුමන්ට යම් යම් අවස්ථාවලදී සිරගත වෙන්න පවා සිද්ධ වෙච්ච බව සඳහන් වෙනවා ඒ වගේම මර ජනගන්ධර පිටිච්ච ආකාරයට මෙතුමන් නිතරම ස්වාමීන් වහන්සේලා ඇසුරෙන් ඒ වගේම මේ කාල වකවානුව තුළදී හිටපු රජවරු හැටියට විමල ධර්මසූරයතුමා ඒ වගේම නරේන්ද්‍ර සිංහ රජතුමා කෙනෙමින් මේ රජවරු ඇසුරු කරගෙන එතුමන්ලගේ අවවාදන් සාසනා මත කියන්නේ එතුමන්ලට අවවාදන් සාසනා දෙමින් එතුමන්ලගේ මඟ පෙන්වීම මත මේ පූජා ප්‍රසිද්ධ වහන්සේලාට ඒ ආරාම හදා ගැනීමට අවසර ලබා දුන්න බව සඳහන් වෙනවා ඒ වගේම මේ වෙලාවේ විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේ ආගම දහම් තුළින් විශේෂයෙන්ම පෙන්වුම් කරන්නේ ජනතාවට බොහොම කරුණාවෙන් මෛත්‍රියෙන් දයාවෙන් අනුකම්පාවෙන් යුක්තව ජීවත් වෙන්න කියන එක තමයි විශේෂයෙන්ම පෙන්වුම් කරලා දේශනා කරලා තිබෙන්නේ ඉතින් මේ තුළින් අපි බලාපොරොත්තු වෙන්න ඕනේ අපේ ශාන්ති නායක බුදු පියාණන් වහන්සේත් ඒ වගේම යේසුස් ක්‍රිස්තුස් වහන්සේත් ඒ වගේම අනිකුත් ඒ පූජකතුමන්ලා මම හේතුවක් නිසාවත් රටක් බේද බින්න වෙන විදිහට කටයුතු කරලා නැහැ හැම අවස්ථාවකදීම පෙන්නුම් කරේ ජනතාව බොහොම කරුණාවෙන් මෛත්‍රියෙන් දයාවෙන් අනුකම්පාවෙන් ආදරෙන් ඉවසීමෙන් ජීවත් වෙන්න කියන එක තමයි හැම පූජකතුමෙක්ම ඒ වගේම බුදුරජාණන් වහන්සේත් ඒ වගේම දෙවියන් වහන්සේලාත් මේ හැම කෙනෙක්ම ජනතාවට පෙන්නුම් කරේ ඉතින් මේ අවස්ථාවට සම්බන්ධ වීමට මට අවස්ථාව සලසා දීම පිළිබඳව මම මේ වෙලාවේදී ස්තුතිය ප්‍රකාශ කරනවා. දැන් අද අපේ රටට සාමය උදා වෙලා තියෙනවා. ඉතින් එහෙමනම් ඒ සාමය තව තවත් ඉදිරියට අපි ගෙන යන්න ඕනේ. හැම කෙනෙක්ම එකමින් එකතු බාද වෙලා අපි හැම කෙනෙක්ම බොහොම හොඳින් ගත කරන්න ඕනේ කියන එකත් කරුණාවෙන් සිහිපත් කරනවා. මොනම හේතුවක් නිසාවත් අපේ හිත නරක විදිහට තවා ගන්න හොඳ නැහැ. නරක වෙනවයි කියලා කියන්නේ අපි අතර යම් යම් ભેද භින්නතාවෙන් ඇති වෙච්චාම. මෙන්න මේ දේවල් ඉවසීමෙන් යුක්තව අපි සිද්ධ කරන්න ඕනේ කියන එකත් කරුණාවෙන් සිහිපත් කරනවා. ඉතින් මේ වෙලාවේදී මට පළමුවෙන්ම අවස්ථාව සලසා දීම පිළිබඳව ස්තුතිය ප්‍රකාශ කරමින් ජොසේවාස් තියතුමාගේ ඒ ජීවිතය අපිට ඉතාමත්ම ආදර්ශමත්. එතුමන් වෙනත් ආගම් වලට ගරු කළා. ඒ වගේම හොඳ ධර්මයුක්ත සමාජයක් ඇති කිරීම සඳහා එතුමන් කටයුතු කරා. ඒ වගේම ජොසේවාස් තියතුමා බෞද්ධ භික්ෂුන් වහන්සේලා ඇසුරු කරා. ඒ භික්ෂුන් වහන්සේලාගේ හිත් දිනා ගනිමින් සීල දිනාටම දයාව පැතුරුවා. එතුමා බෞද්ධ සංස්කෘතියට ගරු කරා. ඒ වගේම බෞද්ධ රජවරු වන ඒ විමල ධර්මසූරිය රජතුමා, ඒ වගේම නරේන්ද්‍ර සිංහ රජතුමා කියන මෙන්න මේ අය සමීපව ඇතුළු කළා. ඒ වගේම නිදහසේ දෙවිමැදුර ඉදිකිරීමට එතුමන්ලාට අවසර දුන්නා. ඉතින් මෙන්න මේවා අපේ වර්තමාන සමාජයට ඉතාමත් වැදගත් ඒවා. එහෙමනම් අපි කල්පනා කරගන්න ඕනේ ජීවත් වෙලා ඉන්න කාල වකවානුව තුළදී ධර්මානුකූලව ජීවත් වෙන්න ඕනේ කියන එක මේ තුළින් පෙන්වා දීලා තිබෙනවා. ඒ වගේම වර්තමානයේ දෙවන කතිකා වත්කානුවේ ඒ ආගම් පිළිබඳ ලේඛනය සකස් කිරීමේදී ඒ ලේඛන තුල සඳහන් වෙනවා වසර 300කට පමණ උඩදී මේ පිළිබඳ පෙන්වා දී බව. ඊළඟට තව දෙයක් තමයි ඉස්සර කාලෙක පිළිබඳ වෙන වසූරිය වසංගතය. මෙන්න මේ වසූරිය වසංගතයේ මුල රට පුරාම ඇදීගෙන යනකොට මේවා දුරු කර ගැනීම සඳහා එතුමන් සෑහෙන වෙහෙසකින් මහන්සියෙන් කටයුතු කරා කියලා සඳහන් වෙනවා. ඒ වගේම බෞද්ධ භික්ෂුන් වහන්සේලා සමග බොහොම
ලඟින් ඇසුරු කරගෙන සිටිය බව සඳහන් වෙනවා. ඒ වගේම සිංහල භාෂාව ගැඹුරින් අදාරීම සඳහා මෙතුමා සිරගේ ඉන්න අවස්ථාවේදී ඒ බුදුන් පින්නතුන්ගේ ආධාර ලැබුණ බව සඳහන් වෙනවා. මෙන්න මේ ආකාරයට එතුමන් ළඟේ සහාය ලැබිච්ච බව සඳහන් වෙනවා. එහෙමනම් එතුමන් අපේ ප්‍රදේශයේ ඉතාමත් වටිනාවක් වූවා කොට අභිසලකනවා. ඉතින් ඒ නිසා තමයි අදින් අවුරුදු 400 ගණනක් 300 ගණනක් ගත වෙලා ගියත් අද එතුමන්ගේ ගුණ සුවඳ මේ ප්‍රදේශය තුළ පැතිරෙනවා. ඉතින් එහෙමනම් එය තවත් මොහොතින් ආරක්ෂා කරගෙන මේ සීල දෙනාටම කරුණාවෙන් මතක් කරන්නේ අපි හැම කෙනෙක්ම සමගියෙන් සමාදානයෙන් ගම තුළ ප්‍රදේශය තුළ පළාත තුළ රට තුළ අපි ගත කරන්න ඕනේ කියන එකයි කරුණාවෙන් සිහිපත් කරන්නේ. ඉතින් එහෙමනම් මට මේ අවස්ථාව සලසා දුන්න ඒ කාර්ය මණ්ඩලයට ස්තුතිය පළ කරමින් අපි ජනතාව හැටියට අපි ප්‍රදේශයේ අය හැටියට මුදින් කරුණාවෙන් ජීවත් වෙන්න ඕනේ කියන එක ප්‍රකාශ කරමින් මම ඉහෙන වෙනවා. සීල දෙනාටම දෙවි පිටයි තුන්නම් සරණයි. ස්තුතියි ගරු ස්වාමීන් වහන්සේ. අපහට නිමද සහයෝගයක් ලබා දෙනී අපහට නිරතුරු උපකාර කරන ප්‍රාදේශීය ලේකම්තුමිය වෙන ගරු ප්‍රියංගනි පතිරාජ මහත්මියට අප අමතන ලෙස මා ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා. எமது தேவைகளில் ஒத்துழைப்பு தந்து அவற்றை பல வழிகளிலும் பெற்றுக்கொள்ள உதவிக்கரம் நீட்டும் எமது பிரதேச செயலாளர் திருமதி பிரியங்கனி பதிராஜ் அவர்களை உரையாற்றுமாறு பணியுடன் அழைக்கின்றோம். அதி கௌரவிய மகாசங்கரத்தின் அவசர மகனோர குருநாதர் ரதுகுரு பிரசாதி மகான்சிலா பிரமுக சீரும பேருமான்லாவின் அவசர තවදී සහෝදර සහෝදරියන්ගේ අවසරයි. ඒ වගේම මුස්ලිම් පූජකතුමනි, හින්දු පූජකතුමනි, ඒ වගේම වාර්ණ පළාත් සභා වරු මන්ත්‍රී මොහන් පෙරවන් ඇතුමනි, හිතවතුනි, ඒ වගේම දතිමතුනි, ඔබ සියලු දෙනාගේමත් අවසරයි. සමාවෙන්න ඕනේ අද දවසේ මේ අවස්ථාවට සහභාගී වෙනවා ක්‍රිස්තියානි කඩවි දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂතුමන්, එතුමා ප්‍රමුඛ සියලුම රාජ්‍ය නිලධාරීන් අවසරයි. අද දවස විශේෂ දවසක් කොට මම විශ්වාස කරනවා. මීට ප්‍රථම චිරාත් කාලයක් මේ මහගල්ලේ පැවැත්වෙනවා හැම අවුරුද්දකම හැම ජනවාරි මාසෙකම. ඒත් අද දවස විශේෂත්වය වෙන්නේ අද දවස උත්සවයේ සමරන්නේ අපි සියලුම රාජ්‍ය අනුග්‍රහයකදී මේ පවත්වන පළවෙනි උත්සවය. ඒ සඳහා ක්‍රිස්තියානි කඩවි අමාත්‍යාංශය වගේම ක්‍රිස්තියානි කඩවි දෙපාර්තමේන්තුවේ ප්‍රතිපාදන ලැබුණා, අපිට අනුග්‍රහය ලැබුණා. ඒ වගේම මේ ළඟම ප්‍රාදේශික නම් කොට්ටාසියේ සියලුම රාජ්‍ය ආයතන වාරි මාර්ග දෙපාර්තමේන්තුව, ප්‍රාදේශීය සභාව, ළඟම දීපෝම, ඒ වගේම සියලුම අනිකුත් රාජ්‍ය ආයතන, මගේ කාර්යාලය සියලුම කාර්ය මණ්ඩලය, සංස්කෘතික කටයුතු අංශයේ මේ සියලුම ආයතනවල අනුග්‍රහය යටතේ තමයි අද දවසේ මේ උත්සවය පැවැත්වෙන්නේ. ඒ සඳහා අපිට අනුශාසනය ලබා දුන්නා ගරුපස්මය කුණ්ඩේගල ගරු අගරග ගුරුතුමන්, ඇතුළු අපේ පාලි පියතුමන්, උන්වහන්සේලාගේ කරුණාවට මගේ ස්තුතිය දෙනවා මේ අවස්ථාවේදී. එහෙමනම් අද දවස ඔබ සියලු දෙනාටම වාසනාවන්ත දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් සුදු ජුසේසා ජුසේවාස් මුනිඳුන්ගේ ආශිර්වාදය ඔබ සියලු දාට ලැබේවා. ස්තුතියි. ස්තුතිය ඔබතුමියට. உரை ஆற்றி சென்ற எமது பிரதேச செயலாளர்களுக்கு எமது மனமார்ந்த நன்றிகள். இதான கௌரவனீய ஸ்தூதியாக அப்பே பிராதேசிய லேகாந்து மீட்டு புதுக்கிறது அத்திரவாது குழந்தைதான் மே கவித்து சந்தகா நிரந்தரையும் கிறிஸ்தியானி ஆகமி கவித்து அமாத்தியான்சே சகா கிறிஸ்தியானி ஆகமி கவித்து டிபார்ட்மெண்ட்டு ஹதா சீலம பிரதிபாதன පරිමායුරින් මේ ජාතික පිටස්ථානයේ පැවැත්වෙන පළමු මංගල්‍යය පෙර පැවති මංගල්‍යවලට වඩා අපේ අනුග්‍රහය දැක්වීම පිළිබඳව කළ අගතිතුමාටත්, ලේකම්තුමා ඇතුළු අතිරේක ලේකම්තුමියටත්, ඒ වගේම ක්‍රිස්තියානි කඩවි දෙපාර්තමේන්තුවේ සිටින දෙනාටත් විශේෂ ගෞරවණීය ස්තුතිය පුද කරන අතර වාරේ ඊ අධ්‍යක්ෂ යාර ගුණවර්ධන මැතිතුමා මේ ස්ථානයේ සිටිනවා. එතුමාට මම ආරාධනා කරනවා අපට ඒ යටිතල පාසම සඳහා පිරිනමන චෙක්පත් අප රාජ්‍ය උපසාලින් වහන්සේට ලබා දෙන්නට සර්.
අපි එතුමාට ස්තුතිවන්ත වෙනවා. සභාවෙන් හිමාදී යන මේ මොහොතේ ස්තුති කතාව කිරීම සඳහා මාගේ මේ ගෞරවනීය ආරාධනය රදුගුරු තැන්පත් අතිඋතුම් දේවධර්මාචාර්ය හැර අන්තිනී රාජගුරු ප්‍රසාදයන් වහන්සේටයි. තිරුවලාවේ ඒකපාර්ශ්ව සභාවෙන් ඉරලි නංජි මුරේ වළංගුමාරු යමද කුරුණාගල් මරේ මාවතාය අදිවන්දනිකුරිය அருத்திரு கலாநிதி ஹரல் ஆண்டனி ஆண்டகை அவர்களை அன்புடன் அழைக்கின்றோம். மத்திய பலாத் மகனுவர ரதகுரு அதி உத்தும் ஜோசப் வியானை பிரணாந்து திவிபானங்கு கௌரவனீய பூஜா பிரசாதின் வகன்ஸ் கருப்பாவதி சோகரியடி මේ වැඩම කර වදාළ ගරුතර ස්වාමීන් වහන්ස සිසු ආගමික පූජකතුමනි රාජ්‍ය නිලධාරී මහත්මා මහත්මියනි ආරාධිතාමුත්තේනි පාදරීය සහෝදර සහෝදරියනි දරුදැරියනි අද අප මෙසේ ඓතිහාසික මහගල්ගමුව ජුසේවාස පුදබිමේ ඒක රාශිවී සිටින්නේ ශ්‍රී ලංකා රාජගුරු මණ්ඩලය විසින් කතෝලික රාජගුරු මණ්ඩලය විසින් කතෝලික ජනතාවට සිද්ධස්ථානයක් ප්‍රකාශ කිරීමෙන් පසුවයි මෙම ස්ථානය. මේ මුඛ්‍ය පරමාර්ථය කතෝලික ජනතාවට සුද ජුසේවාස මුනිතුමන්ගේ මදහත් කම තුළ යහපත් කිතුන ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය වන ප්‍රසාද දිව්‍ය මහත්මයන් වහන්සේගෙන් ලබා ගැනීම සඳහා මදහත් කම පැතීමටයි. මෙය ශුද්ධ භූමියක්. එම නිසා අපි සමදෙන ඒ ශුද්ධත්වය රැකගත යුතුයි. මෙය සංචාරක ස්ථානයක් නොව වන්දනීය ස්ථානයක්. එම නිසා ජුසේ වාස්කුණිතුන්ට ගෞරව කරමින් දිව්‍යන් වහන්සේට ප්‍රසාසනා කරන්නට අපි සම මෙසේ එක රාශි වී සිටිනවා. ඉතින් මෙවැනි ආගමික උත්සවයකට අති පූජ්‍ය මහා සංඝරත්නය වැඩම කර වැඩීම ගැන අපි බෙහෙවින් සතුටු වෙනවා වගේ ඒ අපේ භාග්‍යයක් වට සලකනවා. සහෝදර වරුනි භාරතයෙන් ජුසේ වාස් පියතුමා පැමිණියේ විදේශික ලන්දේසින්ගෙන් කිතුණු ජනතාවට ආරක්ෂාව ලබා දීමටයි. එවන් වකවානුවක උන්වහන්සේගේ සම්බන්ධ සම්බතාවයක් මහා සංඝරත්නය අප රටේ වකට රජබුදු සමග තිබුණ බව පැරදෙර ස්වාමීන් වහන්සේම සඳහන් කළා. එසේ ජුසේවාස මුනිතුන්ගේ විරෝධාර ශුද්ධවන්තකම අවබෝධ කරගත් අති පූජ්‍ය සංඝයා වහන්සේලා සහ සෙසු බොදුණු ජනතාව උන්වහන්සේගේ සහයට නිරන්තරයෙන්ම පැමිණියා. අප දහම දේශානුකූලකරණය කිරීමේදී විශේෂයෙන්ම සිංහල භාෂාව ඉගෙනගෙන එය ප්‍රගුණ කරගත්තේ සංඝයා වහන්සේලාගේ බව අපේ ඉතිහාසය හොවා දක්වනවා. සිංගල්තර මහා සංඝරත්නය උන්වහන්සේට දැක් වූ මෛත්‍රිය සහ සුහදතාවයට ප්‍රතිගුණ සලකන්නට ගුරු බෑවිල මාණියන්ගම් පන්සලට ඒ විහාරයට ඇදත් එම නැත්තම් කවිච්චයක් පිළිද කළා. එම කවිච්චය තමයි අතිපූජ්‍ය මාණියන්ගම් පන්සල විහාරාධිපති ස්වාමීන් වහන්සේ අපට ප්‍රසංශනය කිරීම සඳහා අවස්ථාවක් ලබා දුන්නා. සහෝදර සහෝදරියනි, අද අපරාධ තුල ආගමික සමගිය සංහිඳියාව පිළිබඳව මහත් ඇති කිරීම සඳහා මහත් පරිශ්‍රමයක් දක්වනවා. එවන් අවධියක මේ ස්ථානයට මහා සංඝරත්නයේ වැඩම කිරීම, ඒ වගේම සෙසු ආගමික පූජක උතුමන් මෙතනට වැඩම කිරීම අපි සම කෙනෙකුටම ආදර්ශයක් වෙනවා.
එවගේම අපි සිල් දෙනාම ඒ මොහොත අගය කරනවා. එම නිසා අද මේ වැඩමකට වදාළ අතිපූජ්‍ය ස්වාමීන් වහන්සේට අපගේ සුවිශේෂී වූ ගෞරවනීය ස්තුතිය පුද කරනවා. ඒ වගේම අනුකූල පූජකතුමන්ලාටත් අපගේ ස්තුතිය පවසනවා. වගේම මේ අවස්ථාවේදී අපි ස්තුතිවන්ත වෙනවා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍යාංශයට සහ විශේෂයෙන්ම එම කටයුතු ක්‍රියාත්මකව ඉදිරියට ගෙනෙන ක්‍රිස්තියානි කටයුතු දෙපාර්තමේන්තුවට. මේ පැමිණ සිටිනවා ඒ අධ්‍යක්ෂක ගුණවර්ධන මහත්මයා, එතුමා දෙන සහයෝගයට අපගේ ස්තුතිය මේ අවස්ථාවේදී පුද කරනවා. රාජ්‍ය සේවය නියැලෙන ගල්ගමුව ප්‍රාදේශීය ලේකම්තුමිය පතිරාජ මහත්මිය අපට ලබා දෙන සේවාව බැවින් අගය කරනවා. වන්දනා ගමන් ආඥාපන තානුව එතුමිය පැවසු පරිදිම මේ මංගල්‍ය පැවැත්වීම සඳහා මෙම කටයුතු හරියාකාර ඉෂ්ට කිරීම සඳහා සංවේදීව අපිට සහයෝගය දක්වන බව මේ ගම් ප්‍රදේශයේ අපි සැමදෙනාත් හොඳ ආකාර දන්නවා. එතුමියටත් ස්තුතිවන්ත වෙනවා. එවැගේම මේ ප්‍රාදේශීය ලේකම්තුමා සිටිනා එතුමා පුද්ගලිකව මේ ප්‍රදේශයේ සංචාරය කරමින් මේ වැඩකටු සාර්ථකව ඉටු කර ගන්නට අපිට සහන සහයෝග ලබා දුන්න බව මමත් අවස්ථාවලින් දැක තිබෙනවා. එතුමාට අපගේ ස්තුතිය මේ අවස්ථාවේදී පුද කරන්නට කැමැති ගාමිණීදායි මහත්මිය, ඒ වගේම රාජ්‍ය නිලධාරි මහතා මහත්මීන් වගේ දෙපාර්තමේන්තුවක් සංස්ථා ආදී ඒ රාජ්‍ය සේවාවන් අපිට විශේෂයෙන්ම මේ මංගල අවස්ථාවේදී උදව්පකාරක තිබෙනවා. ඒ අයට ස්තුති කරන ගමන් ඉදිරියටත් ඒ සහයෝගය ලබා දෙන සාපිත අපෝණයක් අපින් මේ අවස්ථාවේදී ඉල්ලා සිටිනවා. රාජ්‍යයේම මොහන් පෙර මහත්මයා, දේශපාලන අධිකාරිය සිරු දෙනාටත් අපගේ අවංක ස්තුතිය පුද කරනවා. අප සමග වූ මධ්‍යම පළාත් මහනුවර රජුගේ තැන්පත් අතිදු වියන් ප්‍රනාන්දු රාජපුත්‍ර සාදින් වහන්සේටත් අපිට අනුග්‍රහය දක්වන සිරු දෙනාටත් අද පැමිණි ඇති සිල් දෙනාටත් අපගේ ස්තුතිය මේ අවස්ථාවේදී පුද කරනවා. මේ සිල් දෙන ඇතුළු වන්දනාකරුවන්ට කුරුණෑගල රජගුරු වසමේ ගිහි පැවිදි පූජක සමග මම මේ ස්තුතිය සහ අපගේ ප්‍රශංසාව ඔබ සිල් දෙනාටම හිමි කරනවා. විශේෂයෙන්ම අද වන්දනාගමන සඳහා සහභාගි වන සිසු පදිවල සිල් දෙනාටත් මේ හැම දෙනාටත් මේ අපට සේවාවල් දෙන හැම කෙනෙකුටත් සුදෙසේ වාස්තුන්ගේ මැලහත් හමුතුල දෙවියන් වහන්සේගේ බහුලු ආශිර්වාදය ප්‍රාර්ථනා කරනවා. ස්තුති ජෙසුපීතා. ස්තුතියි ගරුකුලින් උපානනී.